ජීවිතයෙන් පණතක් ගේන්න සූදානම් වෙමින් ඉන්නවා කියලා තොරතුරු තියෙනවා. ගැහණු දරුවෙකුට ලිංගිකව හැසිරීමට අයිතිය ලැබෙන වයස සීමාව නීත්‍යානුකූල වීමේ වයස සීමාව අවුරුදු 16 සිට 14 දක්වා අඩු කරන්න. මම විශ්වාස කරනවා, මම හිතන්නේ මම අවබෝධ කරගෙන හිටියේ විජේදාස රාජපක්ෂ මහත්මයා ඉතාමත් හොඳ බෞද්ධයෙක් හැටියට. හැබැයි මේ පනත ගේනවත් එක්ක මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ අරමුණ කියලා. අවුරුදු 14 දක්වා අඩු කරපුවහම මේ සාමාන්‍යයෙන් අපේ තියෙනවා ස්ත්‍රී දූෂණය කියලා එකක් තියෙනවා, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියලා තව එකක් තියෙනවා. මං හිතන්නේ ස්ත්‍රී දූෂණය කියලා කියන්නේ යම් ස්ත්‍රියක් වයස මොකක් වුණත් මේ අකමැත්තෙන් ලිංගික ක්‍රියාවක යොදවා ගන්නවා නම් ඒකට තමයි කියන්නේ අපි ස්ත්‍රී දූෂණය කියලා. ඒතර ස්ත්‍රියගේ අකමැත්තෙන් ලිංගිකව සම්බන්ධ වෙනවා හැසිරෙනවා ඒක ස්ත්‍රී දූෂණය. තව එකක් තියෙනවා ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියලා. ඒ කියන්නේ කැමැත්තෙන් උනත් ලිංගිකව හැසිරුණොත් ඒක ස්ත්‍රී දූෂණයක් ලෙස සලකනවා මේ වයස අවුරුදු 16ට වඩා අඩු ළමයෙක් නම්. ඒතර ඒ ඇත්තටම මෙතෙක් කල් තිබුණේ වයස 16ට වඩා අඩු ළමයෙක් කැමැත්තෙන් වත් ලිංගිකව හැසිරෙනවා නම් කවුරු හරි එක්ක ඒක ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් බරපතල වැරදි ගණයට වැටෙනවා. ඉතින් අපේ රටේ එක පැත්තකින් දැන් අර මාර්ගගත නැත්නම් ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගෙනල්ලා අපේ අධිකරණ ඇමතිතුමාම කිව්වා මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගෙනාවේ නැත්නම් මේ සමාජ ජාලා ඔස්සේ කරන දේවල් වලින් ළමා අපචාර වැඩි වෙනවා, ළමයි දූෂණයට ලක් වෙනවා වැඩි, මේකෙන් ළමා පරපුර බේරගන්න තමයි අපි මේ පනත ගේන්නේ කියලා. මේ පනත ගේන්න සාධාරණීකරණය කරන්න දක්වපු එක හේතුවක් තමයි සේෆ්ටි බිල් එක මේ ළමා අපචාර වැඩිවීම හා ස්ත්‍රී මේ ළමා දූෂණයන් වැඩිවීම, ගැප් ගැනීම වැඩි, ළමා දූෂණ වැඩි මෙහෙම. ඒතර ළමා මව්වරු බිහි වෙන ප්‍රමාණය වැඩි, මේකේ සංඛ්‍යාලේඛන ඕන තරම් තිබුණා. එහෙම තියෙන වෙලාවක එක පැත්තකින් මේ සේෆ්ටි බිල් ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගෙනල්ලා ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ අඩු කරන්න උත්සාහ කරනවා කියන ඇමතිව රෑමානි පැත්තෙන් ගේනවා මේ 6-4 නොතේරෙන අද කාලේ වෙනකොට වයස 18ක් 20ක් වුණත් කෙනෙකුට තේරුම් ගන්න බෑ මේ සමාජයේ තියෙන ක්‍රියාකාරීත්වය. මේ සමාජයේ සම්පූර්ණයෙන්ම උඩ ඉඳලා පහළට විකෘති වෙලා තියෙනවා. මොකද්දෝ හේතුවකින් විකෘතියකට ලක් වෙලා තියෙනවා. ඒක මේ ආර්ථික පීඩනය, දේශපාලන අස්ථාවර භාවය මේ ඔක්කොමත් එක්ක එන සිද්ධිය ධාමයක් වෙන්න පුළුවන්. මිනිස්සු දරිද්‍රතාවයෙන් පෙළෙනවා. ඒවත් එක්ක මේ සිද්ධි වැඩි වෙනවා. තාත්තා දුව වඳුරන් නැති කාලයක්, අයියා නංගි වඳුරන් නැති කාලයක්, එහෙම බොහෝ සිද්ධි මේ අපට වර්තා වෙනවා. එහෙම තියෙද්දී දැන් අර මෙතෙක්කල් වයස 16ට අඩු කෙනෙක් කැමැත්තෙන්වත් ලිංගිකව හැසිරුණොත් ඒක ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය ගැනට වැටෙනවා. දැන් මෙතුමා මේ උත්සාහ කරන්නේ වයස අවුරුදු 14 දක්වායි කගෙනල්ලා අර 14යි 16 අතර මෙතෙක්කල් වරදක් හැටියට සලකපු කෙනා කැමැත්තෙන් එතකොට ලිංගිකව හැසිරුණොත් ඒක කමක් නැහැ. ඒතර අපි දන්නවා වයස අවුරුදු 14 ළමයි කියන්නේ චූටි ළමයෙක්නේ. මේ ඉස්කෝලේ පන්ති 8 පන්තියේ 9 පන්තියේ ළමයෙක්. දැන් මේ ළමයට ලිංගිකව හැසිරීම නීත්‍යානුකූලව කරන්න මොකද අරමුණ? මං හිතන්නේ මේ අයට පිස්සු ඔක්කොටම. ඒ නිසා අපි මේ ගැන කියන්න තියෙන්නේ මේ බිල් එක අප්‍රේල් 5 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සැලසුමක් තියෙනවා. එතකොට මේ වෙනකොටත් මම විශ්වාස කරන මේකට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 3ක් විතර මේ වෙද්දි ගොනු වෙලා තියෙනවා. මං හිතන්නේ මේකට පෙත්සම් 100 ගණනක් එයි. ඒ නිසා මගේ පුද්ගලික විශ්වාසය අප්‍රේල් 5 මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැහැ කියන එක. කෙසේ වුවත් අපේ නිදහස ජනතා සභාවේ හැටියටත් මගේ පෞද්ගලික මතය හැටියට කියන්නේ අනිවාර්යයෙන්ම මේක කොන්දේසි විරහිතව කිසිදු කොන්දේසියක් නැතුව මේක හකුලාගත යුතුමයි. ඒ නිසා මේ පනත හැකිලවීම සඳහා අපි ගත හැකි ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. මේක සමාජයට ඉතාමත් අහිතකරයි. මේ පුංචි ළමයි මේ ඒ කියන්නේ ළමා ස්ත්‍රී දූෂණය ඉතාමත් ඉහළ දමන කොටින්ම ලංකාවට මං දන්නේ මේකෙන් වෙන්නේ මේ ලිංගික වෙළඳපලක් හැදීමේ අරමුණක් මේකේ ඇති. ඒ කියන්නේ ළමයි වුණත් අන්තිමේ විකුණන්න පුළුවන්. මොකද ළමයා රසාවට එන්නේ කැමැත්තෙන්. එක පැත්තකින් මෙහෙන් මේක මේ 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 පනත අවුරුදු 14 දක්වා ගේන අතරේ අර පැත්තෙන් සමහරට ගණිතාවෘත්තිය නීතිගත කරන කතාත් සමහර තැන්වලින් කියනවා මේ ඔක්කොම ගෙනල්ලා ලංකාව දැනට එහෙම නෙමේ මේක බෞද්ධ රාජ්‍යයක්, අපේ සංස්කෘතියක් තියෙනවා,
කැමති ඕන කෙනෙකුට ලිංගික හැසිරීම අයිතියක් තියෙනවා ඒක ඇත්ත. හැබැයි ළමයෙකුට මේකේ ආදීනවේ තේරෙන්නේ නැහැ. අපි කවුරුත් දන්නනේ වයස සීමා දාලා තියෙන්නේ ඒකනේ. නැත්තම් ඕන කෙනෙකුට තමන්ගේ ජීවිතේ තමන්ට කැමති විදිහට හැසිරෙන්න පුළුවන් කියලා අපට කියන්න පුළුවන් නේ. හැබැයි එහෙම කිව්වා කියලා බෑ. මොකද මේකේ ආදීනවේ අවුරුදු 14 ළමයෙකුට තේරෙන්නේ නැහැ. එතන මේ අවුරුදු 14 නෙමෙයි 18 දක්වා. මගේ නම් අදහස් මේක 16ක් නෙමෙයි 18 විය යුතුයි. මේ වර්තමාන තත්ත්වය හැටියට. මේ සමාජ ජාලාවලින් එන තත්ත්වය, ඒ වගේම සමාජයේ තියෙන විකෘතිය මේවත් එක්ක මේක යම් පාලනයක් ඇති වෙන්න මගේ පුද්ගලික මතය මේක අවුරුදු 16 නෙමෙයි 18 විය යුතුයි. හැබැයි ඒ 18 කළ යුතුයි කියලා අපි විශ්වාස කරන දේ 16ට ගෙනේම අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඒ වගේම මේක පස්වෙනිදා පාර්ලිමේන්තුව නෙවෙයි පස්වෙනිදා නෙවෙයි කවදාවත් මේක පාර්ලිමේන්තුවට ගේන්නේ එපා කියන නිවේදනය අපි නිදහස් ජනතා සභාව හැටියටත් මම පුද්ගලිකවත් කරනවා. මේක ගෙනාවොත් අපි මේකට එරෙහිව ගන්න පුළුවන් සෑම ක්‍රියාමාර්ගම ගන්නවා. මේකට කොන්දේසි සංශෝධන මුකුත් එපා. මේක කොන්දේසි විරහිතව අනිවාර්යයෙන්ම පරාජය කළ යුතු පනතක්. ඒ නිසා කොන්දේසි විරහිතව මේක මේ පාර්ලිමේන්තුවට ගෙනීම වැළැක්වීම සඳහාත් මම හිතන අපිත් අනිවාර්යයෙන්ම වහවහ ක්‍රියාත්මක විය යුතුයි. අපි අදම සාකච්ඡාවක් කරලා මේ සම්බන්ධයෙන් අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා බලලා ගන්නවා. මේක සමාජයේ බොහොම මේ විකෘතිය තවත් දෙගුණ තිගුණ කරලා මේ අහිංසක චූටි ගෑනු ළමයි ලිංගික වෙළඳපළකට යොමු කිරීමේ ක්‍රියාදාමය. මම හිතන මේකෙම ඉතුරු කොටස මේ අර පිරිමි ළමින්ගේ වයස 18 ඉඳලා 22 දක්වා ඉහළ දාලා. මේක පරස්පරයිනේ. ඒතර මේකෙන් අදහස් කරන්නේ මේ ලිංගික වෙළඳපළකට ඉඩකඩ හැදීමම තමයි. ඒ හින්දා මම හිතන්නේ රටේ ජාතික ව්‍යාපාර සියල්ලමත් මේ වෙනකොටත් මම හිතන්නේ මේකට එරෙහිව පාරට බැහැලා තිනවා. මේ වෙනකොට අධිකරණ ක්‍රියාමාර්ග අරන් තිනවා. අධිකරණ ක්‍රියාමාර්ග විතරක් නෙමෙයි මේක ළමයින්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේකේ අදීනවය දන්න වැඩිහිටියෝ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි. මේ මැතිවරණයක් ආසන්නේ මන් දන්නේ නැහැ මේ ආණ්ඩුවේ ඉන්න බොහෝ අයට. අපි පුද්ගලිකව දන්නවා විජේදාස රාජපක්ෂ මහත්තයා අධිකරණ ඇමති හැටියට නීති ගණනාවක් මේ වෙද්දී පාර්ලිමේන්තුවට ගෙනත් තියෙනවා. එතුමා යම් ආකාරයකට වැඩ කරන අමාත්‍යවරයෙක් හැටියට මම දකිනවා. හැබැයි මේ පනත අපි ඒ වගේම සමහර අවස්ථාවලදී විජේදාස රාජපක්ෂ මහත්තයා ඉතාමත් ප්‍රශංසනීය ලෙස ඇගීමට ලක් කරපු අවස්ථා තියෙනවා. හේතුව එතුමා යවංක වැඩ කරපු තැන තියෙනවා. හැබැයි මේ පනත කාගේ වුවමනාවට කෙසේ ගිනවද, ඇයි මේක ගිනවෙ කියන එක කරුණ පැහැදිලි කර ගැනීමටත් අපට ඇත්තටම අවශ්‍ය නැහැ. මේක කිසිසේත් නොකළ යුතු දෙයක්. ඒ නිසා අපි කියනවා ඇමතිවරයාට හා රජයට කොන්දේසි විරහිතව මේ පනත අකුලා ගන්න කියලා. ඊළඟට මට ඇත්තටම කියන්න අවශ්‍යයි මේ IMF කණ්ඩායම ඇගේම් කටයුතු කරලා ලංකාවෙන් මම හිතන්නේ නික්ම ගියා. ඊයේ ඒ කටයුතු අවසන් වුණේ. ඒ අනුව 3 වාරිකයත් ඉතා ඉක්මනින් රජයට දෙන්න IMF ආයතන එකඟ වුණා. ඒක අපි හොඳද නරකද කියලා කියන්න නෙවෙයි හදන්නේ. හැබැයි වත්මන් ජනාධිපතිවරයා අවස්ථාවකදී කිව්වා මේ ලෝකේ ධනවත්ම පුද්ගලයා ආවත් ලංකාවේ ණය බේරීමේ හැකියාවක් නැහැ. එයා විසින් බේරන්න ගත්තත් මේක බේරන්න අමාරු නෑ. ඊළඟට එතුමම තව තැනක කියනවා ණය නොගෙන අපට යන්න බෑ ඉදිරි අවුරුදු 2-3 තුලත් ණය ගනිත. ජනාධිපතිවරයාමත් මේ යන පාර අපට පැහැදිලි. ඉතින් IMF තවත් දැන් අපට වාරික දෙකක් ලැබුණා කියලා අපට මහ ලොකු හිතක් වුණේ නෑ. වාරික 3 වාරිකයක් ලැබෙයි අවුරුද්දට පෙළ. මට කියන්න ඕන එතන පොඩි අනතුරු ඇඟවීමක් කරලා ගියා IMF ආයතනය. ඒ අනතුරු ඇඟවීම තමයි IMF මේ නියෝජිතයා කියනවා මේ ගොඩනැගිලා තියෙන ආර්ථික ප්‍රගතිය අය ආපස්සට හරව ගන්න නම් එපා. මේ ගොඩනැගිලා තියෙන ආර්ථික ප්‍රගතිය ආපස්සට හරව ගන්න නම් එපා කියලා පොඩි අවවාදයක් මාධ්‍ය හරහා ඒ එතුමගේ මහති ප්‍රකාශනයේදී දෙනවා. දැන් මේකෙන් අදහස් කරන්නේ වියංගෙන් IMF ආයතනයේ කියනවා මං හිතන්නේ මේ ළඟා වීමට ආවේ නැත්නම් මේ ප්‍රගතිය ළඟා කරගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයාය. ඒ නිසා එතුමාටම මේ ඊළඟට ගියත් පාලන බලය දෙන්න වගේ අදහසක් ඒක ඇතුලේ ගැප් වෙලා කියලා අපට හැඟෙනවා. ඒ නිසා අපි ආර්ථික ප්‍රගතිය ලබලාද නැද්ද කියන එක තීරුම් ගැනීමේ හැකියාවක් අපට තියෙනවා. ඒක IMF නියෝජිතය ඇවිල්ලා ඔළුවෙන් හිටගෙන කිව්වත් දෙපයින් හිටගෙන කිව්වත් අපි අවබෝධ කරගන්නවා මේ රට ගොඩනැගෙමින් යනවාද, මේ රට තවදුරටත් පරිහානියට පත් වෙමින් යනවාද කියලා. අපි දන්නවා IMF එකේ මේ බිලියන 2.9 ණය ලැබුණාමත් ණය ගොඩට එකතු වෙනවා. අපි දකින විදිහට මේ ණය ඔන්න කොටසක් කපා හැරියොත් අපට ඒක සහනයක්. ණය ආපසු ගීමේ කාල සීමාව ජනාධිපතිවරයා කියන 2027 දක්වා කල් දා ගන්නවා. කල් දමා ගැනීම සහනයක්. හැබැයි
ඒ කල් දැමන ණය නොගෙවා ඉන්න කාලෙට පොලියක් අර ණය මුදලට එකතු වුණොත් ඒක සහනයක් නෙමෙයි ඒක තවත් අපි නොගත්ත ණයක් නිර්මාණය වීමේ අවදානමක් එතන තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ මේ ණය කන්දක හිරවුණු අපි ණය උගුලක හිරවුණු අපිට තවත් ණය අරන් නම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වෙයි. ඒ ණය ගත්තත් අපි මෙතෙක් කල් හැමදාමත් අපට උනේ ඒ ණය ගත්ත ණය අපි යොදාගත්තේ මොනවටද කියන කාරණේ අපි ණයක් අරගන්න පුළුවන්. හැබැයි ණය පළදායි දෙයකට යොදන්න ඕන. ඒක යෙදුවේ නැත්නම් ණය ආපහු ගෙවා ගැනීම හැකියාවක් අපිට නැහැ. හම්බන්තොට වරාය වගේ. ඒතර හම්බන්තොට වරායට අපි ණය ගත්තා. අපි ඒ හම්බන්තොට වරාය 99 අවුරුදු 99කට වික්කා. ඉන් එහාටත් උනන් යන්න පුළුවන්. හැබැයි ගත්ත සල් ටිකෙන්වත් ණය බේරුවේ නැහැ. අපිට ණය කන්දක් නිර්මාණය වුණා විතරයි හම්බන්තොට වරාය නිසා. අන්තිමේ අපිට වරායත් නැහැ. විකුණලා ගත්ත සල්ලි ටිකත් නැහැ. හැබැයි ණය වාරික අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ IMF වැඩපිළිවෙල අපි නැවත නැවතත් කියනවා අපට පුංචි අසැසිල්ලක් තමයි මේ තත්වයට යම් ස්ථාවර අඩිතාලමක් හදාගන්න තෙක් අපට මේ යම් ආකාරයක සහනයක්. හැබැයි මේක විසඳුමක් නෙමෙයි කියලා අපි හැමදාමත් මාධ්‍ය හමුවල කිව්වා. ඒ නිසා IMF කණ්ඩායම ඇගීම් කරන්න ආපු කණ්ඩායම ස්ටාෆ් ලෙවල් තීරණයකට එළඹිලා තිබුණා. කමක් නැහැ, ඒක හොඳයි. හැබැයි අර කොටස මං හිතන්නේ ඒ ඇයිල්ලා අස් කරගත යුතුයි. මේ ලබා ඇති ආර්ථික ප්‍රගතිය ආපස්සට හරව ගන්න එපා කියන අවවාදය අපිට දෙන්න අවශ්‍ය නැහැ. මොකද අපි එහෙම කියන්න තරම් ආර්ථික ප්‍රගතියක් ලබලා නැහැ. ඊළඟ මට තව පොඩි කාරණාවක් කියන්න අවශ්‍යයි මේ කෝප් කමිටුව ගැන. දැන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පොදු කාරක සභාව පත් කරනවා. හැමදාම මේ ක්‍රියාත්මක වෙනවා. මේකේ ලොකු අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි රාජ්‍ය ව්‍යවසායන්ගේ මූල්‍ය විනය හා මූල්‍ය කළමනාකරණය කාර්යක්ෂමව පවත්වාගෙන යාමටත් සමස්ත කළමනාකරණය කාර්යක්ෂම කිරීමටත් අවශ්‍ය දේ. ඇත්තරම රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් අපි දන්නවා රාජ්‍ය ව්‍යවසායන් යම් පාලනයකට ලක් කළ යුතුයි. ඒතර පාලනයට ලක් කිරීම සඳහා ඒතර රාජ්‍ය ව්‍යවසායක පාලනය ආකාර කීපයකට ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒ රාජ්‍ය ව්‍යවසායන් පාලනය කිරීම අදාළ අමාත්‍යාංශයෙන් කෙරෙනවා. ඒ නිසා ඒකට අමාත්‍යාංශ පාලනයක් තියෙනවා. ඒ වගේම රාජ්‍ය ව්‍යවසායන් පාලනය කිරීම විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් කරනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහත් යම් පාලනයක් ඒක සිද්ධ වෙනවා. ඊළඟ රාජ්‍ය ව්‍යවසායන් පාලනය කිරීම පාර්ලිමේන්තුව විසින් කරනවා. ඒතර පාර්ලිමේන්තුව රාජ්‍ය ව්‍යවසායන් පාලනය කිරීම සඳහා යොදා ගන්නා එක ක්‍රමවේදයක් තමයි අදාළ ඇමතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී යම් යම් ප්‍රශ්න කිරීම කරනවා. මේ ආයතනේ මෙහෙම වුණා, මේ ආයතනේ මෙහෙම වෙලා තිනවා, මේ ආයතනේ මෙහෙම වෙලා තිනවා, ඇයි මෙහෙම වුණේ කියලා ප්‍රශ්න කිරීම කරනවා සභා ගැබේදී. ඇමතිවරයා බැඳිලා ඉන්නවා, ඒකට උත්තර දෙන්න. හැබැයි මේ රාජ්‍ය ව්‍යවසායන් පාලනයට ලක් කිරීමේ ප්‍රධානතම අවිය හැටියට අපි සලකන්නේ කෝප් කාරක සභාව, පාර්ලිමේන්තු කමිටුව කෝප් එක. ඒතර මේක දැන් ආරාජික තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි කනගාටු වෙනවා රජය විශේෂයෙන්. දැන් ඇත්ත, දැන් ඊයේ මං හිතන්නේ සභා නායකතුමා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කළා. මේ කෝප් කමිටුවට සභාපතිපත් කරන්නේ ජනාධිපති නෙමෙයි, කෝප් කමිටුවට සභාපතිපත් කරන්නේ අගමැති නෙමෙයි. හරි, ඒතර කෝප් කමිටුවට ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරුපත් කරනවා ආණ්ඩු පක්ෂයේ අනුදැනුම ඇතුව, විපක්ෂේ මන්ත්‍රීවරුපත් කරනවා විපක්ෂයේ අනුදැනුම ඇතුව. ඒතර ඒ රැස් වුණාට පස්සේ සභාපතිවරේ ඒ සමාජිකයන් අතරින් පත් කර ගන්නවා. හැබැයි බහුතර සමාජික පිරිස පත් වෙන්නේ ආණ්ඩුවෙන්. ඒතර ආණ්ඩුවේ කවුද මේ සභාපතිවරට ඉදිරිපත් කරන්න කියලා තීන්දුව කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කවුරු හරි ඉහළින් ඉන්න අය. ඒතර එයාලා තමයි මේ පත් කිරීම කළේ. ඒතර නැත්තම් කෝප් කමිටුවේ සභාපතිවරට එක පැත්තකින් ගාමිණී වලේ බෝඩ මන්ත්‍රීතුමයි ඉදිරිපත් වුණා. උගත් උපාධියක් තියෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සෑහෙන කාලයක් සේවය කරපු ඉහළ නිලධාරියෙක්ට, විධායක නිලධාරියෙක්ට සේවය කරපු ප්‍රායෝගික අත්දැකීම් බහුල අපේ ඉන්න මන්ත්‍රීවරයෙක්. ඒතර එතුමා ඒකට ඉතාම සුදුසුයි. දැන් හැබැයි ආණ්ඩු පක්ෂයේ ඉදිරිපත් කළා රෝහිත අපේගුණවර්ධන මහත්මයා. එතුමා දැන් ආණ්ඩු පක්ෂයේ ඡන්ද බලය වැඩි එතන. ඒ නිසා ආණ්ඩු පක්ෂයෙන් පත් වුණා. ඇත්ත, ඒතර සභානායකතුමා කිව්ව කතාව හැටියට මේ ජනාධිපති පත් කළා නෙමෙයි තමයි. හැබැයි ආණ්ඩුවේ තීරණයක් අනුව තමයි ආණ්ඩුවේ මේකට දාන අපේක්ෂක තීන්දුව වෙන්නේ. ඒතර රජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු වෙලා රෝහිත අපේගුණවර්ධන මහත්මයා පත් කළා. රෝහිත අපේගුණවර්ධන මහත්මයා එතුමා කියනවා අධිකරණයේ කිසිම අඩුගානේ වාහන අනතුරක් සම්බන්ධයෙන් වස් නඩුවක් එතුමාට නැහැ කියලා. හැබැයි අපි සාමාන්‍යයෙන් අපි දන්නවා ලීගල් පැත්තයි මේ ඊළඟ පිළිගැනීම කියන පැත්තයි. දැන් සමාජ මතයක් තියෙනෝනේ.
විශේෂයෙන් මේ අපි පාර්ලිමේන්තුවේ ඉන්න 225ම හොරු 225 මංකොල්ලකාරයෝ යනාදී වශයෙන් ජනතාව පොදු මතයක් ප්‍රකාශ කළත් පාර්ලිමේන්තුවේ නම් 225 ගත්තොත් 1 2 3 4 5 කියලා ඕකෙන් වැඩිම චෝදනාවට ලක් වෙන මහජනතාව දැඩි ලෙස අවිශ්වාස කරන මහජනතාව අතරේ පිළිගැනීමක් ඇත්තේම නැති පිරිසක් ඉන්නවා. හැබැයි එහෙම ඒ අර 225 නම් පොදු චෝදනාවක් කරද්දී එහෙම අතිවිශාල පිළිගැනීමක් නැති පිරිසක් ඉන්නවා. රජයට කරන්න තිබුණේ අතම දැන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂෙත් නැති විපක්ෂෙත් නැති පිරිසක් ඉන්නවා. දැන් මාත් එහෙම. දැන් අපි ආණ්ඩු පක්ෂෙත් නැහැ විපක්ෂෙත් නැහැ. ඇත්තටම මේ කෝප් වගේ කමිටුවක් ගෙනියන්න හොඳම පිරිස තමයි ඒ ආණ්ඩු පක්ෂෙත් නොවන විපක්ෂෙත් නොවන ස්වාධීනව ඉන්න පිරිස. ඒතර ආණ්ඩු පක්ෂය මේ කෝප් කමිටුවට දඟලන්නේ ඇයි? ආණ්ඩු පක්ෂයේ අමතිවරු ඉන්නවා. ඒ අමතිවරුන් යටතේ රාජ්‍ය ආයතන තියෙනවා. ඒ වගේ වංචාක්‍රමිකතා ඇතුළු වැරදි තියෙනවා. ඒතර ඒ වැරදි ආදෝෂණ වහගන්න පුළුවන් කෝප් කමිටු ඉස්සරහට එනවා. ඒක ටිකක් අමාකරන බේරන්න පුළුවන් අපේ මිනිහෙක් සභාපති කළොත් අන්න ආණ්ඩුව හිතන විදිය. ඒතර විපක්ෂය බලනවා මේක මේ අපට ඊළඟ ඡන්දෙන් දිනා ගන්න මෙන්න මෙහෙම මේක අදින්න ඕන මේ රාජ්‍ය ආයතන වල මේවා එළියට දා ගන්න ඕන. ඒක අපේ සභාපති කෙනෙක් හිතුවත් වඩා හොඳයි. දැන් ඇත්තෙන්ම කිව්වොත් මගේ අදහස මේ වගේ ආයතන වල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් නම් කිසිසේත්ම සභාපති නොවිය යුතුයි. මොකද රජයේ ආයතනයක නිවැරදි කළමනාකාරීත්වයක් තියෙනවද මූල්‍ය විනයක් තියෙනවද කියන එක ගැනත් විශේෂයෙන්ම විගණකාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන වාර්තාවෙන් පැන නගින කරුණුත් විමර්ශනය කිරීම සඳහා තමයි මේ කමිටුව තියෙන්නේ. ඒතර ඇතරම රාජ්‍ය ආයතන යම් වරදක් කරනවා නම් මූල්‍ය කළමනාකරණය දුර්වල නම් වැරදි තීරණ අරන් තිනවනවා නම් මෙන්න මේවට යම් ආකාරයකට එරෙහිව ක්‍රියාත්මක නැතන් විමර්ශනය කරලා ඉන්ද්‍රධාරින් ගෙන්නලා යම් යම් තීන්දුව තීරණ ගැනීමේ බලය හා ඒවා නියෝග පැනවීමේ බලය මේ කෝප් කමිටුවට තියෙනවා. ඉතින් මේක වඩා හොඳින් කළ හැක්කේ ආණ්ඩු පක්ෂෙත් නොවන විපක්ෂෙත් නොවන මන්ත්‍රීවරු. දැන් ඊයේ දැන් ඉන්න සභාපති රෝහිත අපේගුණරත්න මහත්මයා කියනවා කෝප් කමිටුවට දාන්න ඕන සුසුකම් තියෙන අය. ඒතර සභාපති කෙනෙක් කරන්න ඕන සුසුකම් තියෙන අය. ඉතින් එතුමාට සුසුකම් තියෙනවද නැද්ද කියන එක කියන්න මම යන්නේ නැහැ. හැබැයි මහජනතාව අතර මතයක් තියෙනවා. මහජන මතයක් තියෙනවා මේ කෝප් කමිටුවේ සභාපති ධුරයට පත් කරපු කෙනා සුදුසු නැහැ කියලා. ඒතර මේ මහජන මතය තුල විපක්ෂයේ මන්ත්‍රීවරු දැන් සියලු දෙනාම පාහේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් හැරග අනිත් ඔක්කොම මේ කමිටුවෙන් ඉල්ලාස්සලා තියෙනවා. ඒ නිසා කෝප් කමිටුව දැන් අකර්මණ්‍යයි. ඇත්තටම මම පුද්ගලිකව ඉල්ලීමක් කළා විපක්ෂ නායකතුමාගෙන් මේ කෝප් කමිටුවට මාවත් සමාජිකයෙක් හැටියට මේවරපත් කරන්න කියලා. මම ලිව්වා මට තියෙන සුදුසුකම් මේකට. මම දන්නේ පාර්ලිමේන්තුවේ ඊට වඩා සුදුසුකම් තියෙන අයද මේපත් කළේ කියලා. මම කාලයක් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරියෙක් ලෙස සේවය කරලා තිනවා. ඊළඟ මම කාලයක් රජයේ ගණකාධිකාරී සේවයේ ගණකාධිකාරීවරයෙක් ලෙස කටයුතු කරලා තිනවා. අවුරුදු ගණනාවක් මේ කාල ආනයන හපනේ පාලන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරයා මමයි. ඒතර මහ භාණ්ඩාගාරයක අපි වැඩ කරන මේ රජයේ මුදල් රෙගුලාසි මූල්‍ය පිනේ ගැන අපි යම් දැනුමක් අවබෝධයක් ප්‍රායෝගිකව ලබලා තිනවා. අනිත් පැත්තෙන් ඉන්පස්සේ මම පුරා අවුරුදු 30ක් ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ගණකාධිකරණ අධ්‍යනාංශයේ ගණකාධිකරණයේ විගණනයේ වගේ විෂයන් උගන්වපු කෙනෙක් බදුකරණේ වගේ. ඒ නිසා අපට මේ පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමක් හා අවබෝධයක් තියෙනවා කියලා අපි හිතනවා. මම මේ සුසුකම් ටිකක් කියලා අඩුගානේ මාව මේකේ සමාජිකයෙක් පත් කරන්න කියලා ඉල්ලීමක් කළා. මේක මගේ පුද්ගලික දුක් ගැලවිල්ලක් නෙමෙයි. මේ අපි ගත්තේ රට වෙනුවෙන් යමක් කළ හැකිද කියලා බලන්න. මට කෝප් කමිටුව තිබ්බත් එකයි නැතත් එකයි මට පුද්ගලිකව මට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි රටට යමක් කළ හැකි කියලා අපි විශ්වාස කළා. හැබැයි අඩුගානේ අදටත් මම සමාජිකයෙක්වත් නෙමෙයි මේ කෝප් කමිටුවේ. ඒතකොට ඒ සමාජිකත්වයටවත් ආණ්ඩු පක්ෂය විපක්ෂය අපේ නමක් යෝජනා කරන්නේ නැහැ. ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මම දකින්නේ ආණ්ඩු පක්ෂය වගේ විපක්ෂයක් කෝප් කමිටුව දාගන්නේ අර කෝප් කමිටුවේ අර උත්තරීත අරමුණ ඉටු කර ගැනීම සඳහා නෙවෙයි. රාජ්‍ය ව්‍යවසායම් සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු පාලනය ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නවා නෙවෙයි. විපක්ෂයේ මේක යොදාගන්නේ රජයේ අම්මට්ටමකට අපහසුතාවයකටපත් කරලා මේ ආයතනවල වැරදි අවපාඩු කියලා මේක එළියට දාලා ඊළඟ දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා කරනවා කියලා මම හිතනවා. අනිත් පැත්තෙන් රජය බලනවා ඒවා වහගන්න හරි අපේ කෙනෙක් ඉන්නවා. මෙතන නම් උනේ මං හිතන්නේ කලින් හිටපු සභාපතිවරයා මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්මයා අයින් කරන්න කියන යෝජනාවක් තිබුණා. එතුමාගේ හස්ත මුද්‍රා සංඥාවෙන් යම් යම් දේවල් ක්‍රිකට් සම්බන්ධයෙන් වෙන විමර්ශනයේදී කිරීම නිසා
ඉපස්සේ එතුමාට ලොකු විරෝධයක් ආවා. හැබැයි ආණ්ඩුවේ එකට නිකන් ඒක නිකන් හරියට ගේම ඉල්ලනවා වගේ, හරි රංජිත් බණ්ඩාරගේ හොඳ නැත්නම් අපි දාන රෝහිත වගේ අදහසක් කිං මේක දැම්ම කියන එක දැන් කවුරුත් පිළිගන්න කාරණයක්. ඒක බොහෝ විට පාර්ලිමේන්තුවේදී ඒ විදිහට ප්‍රකාශ වුණා. ඒ නිසා අපේ විශ්වාසය මේකේ අපි ආණ්ඩු පක්ෂයට විපක්ෂයට දෙකටම කියනවා. ආණ්ඩු පක්ෂයට විපක්ෂයට දෙකටම කියනවා මේ කෝප් කමිටුවේ අරමුණ තමයි රාජ්‍ය ව්‍යවසායන් එසෙලෙස පාලනය කිරීම, ඒවයි කළමනාකරණය කාර්යක්ෂම කිරීම, ඒවයි මූල්‍ය විනය පවත්වා ගැනීම, ඒවා මූල්‍යමය වශයෙන් හෝ යම් කළමනාකරණමය වශයෙන් වැරදි තියෙනවා නම් ඒවා නිවැරදි කරලා යම් පාලනයකට ලක් කිරීම, ඒ සඳහා යම් දැනුමක් අවබෝධයක් තියෙන අත්දැකීමක් තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා, ඒ අය අතරින් මේ කමිටුව යලිපත් කරලා කතරගමට පුළුවන් මේ කමිටුව අය ඕනම් අහෝසි කරලා නැවතපත් කරලා අය ගන්න සභාවාරයක් කල් දාන්න ඕනේ නැහැ. ඒකට පාර්ලිමේන්තු අනුමැතිය ලැබෙයි. මේකට සුදුසු අය දාලා ආණ්ඩුව මේ වැරදි වහගන්න කෝප් කමිටුව හරහා උත්සාහ දරන එක වැළකිලා, ඒ වගේම අනිත් පැත්තත් මේක දේශපාලනයට වාසසහගත තත්ත්වයක් උදා කර ගැනීමේ තත්ත්වය වළකලා, දැන් උදාහරණයකට විපක්ෂයේ ඉන්න කෝප් කමිටුවේ සමාජිකයේ කවදාවත් එයාව කමිටුවෙන් අයින් කරනවට එයාවින් උට වෙන කෙනෙක්පත් කරනවට කැමතිත් නැහැ. කැමතිත් නැත්නම් මේක ටිකක් මේ ඒ මට්ටමේ කමිටුවක් නිසා. ඉතින් අපි ඉල්ලනවා මේකට සුදුසුම අය ඉන්න ස්වාධීන අය, ආණ්ඩු පක්ෂෙත් නොවන විපක්ෂෙත් නොවන අයගෙන් මේ කමිටුවපත් කරලා පුළුවන් උපරිමයක් ආණ්ඩු පක්ෂෙන් යම් ප්‍රමාණයක් දැම්මට කමක් නැහැ. හොඳ අය ආණ්ඩු පක්ෂය ඇතුළෙත් ඉන්නවා, සුදුසු අය විපක්ෂය ඇතුළෙත් ඉන්නවා, ස්වාධීනව ඉන්න කණ්ඩායම ඇතුළෙත් ඉන්නවා. මෙයා අතරින් කවුරු හරි පත් කරලා ස්වාධීනව ඉන්න කෙනෙක් මේකට සභාපති කරලා මේක කමිටුව අරමුණු සහගතව ගෙනියන්න රජය කතානායකතුමා ක්‍රියාත්මක විය යුතුයි කියන එක අපි මෙතනත් කියනවා, පාර්ලිමේන්තුවේදී කියනවා, ඉදිරියටත් කියන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙක් කල් කියලා තියෙනවා. මේ කරුණු ටික තමයි අද මට ප්‍රකාශ කිරීමට අවශ්‍යව තිබුණේ.